මොකද්ද ඇයි කිව්වේ? එයා ඇත්තටම කිව්වේ මං තමසට ආදරේ මෝඩය කියලාද? එයා මට ආදරේ කියලාද කිව්වේ? මට ඇහුණ දේ හරිද? අම්මෝ මේකයි කටේ සැර කියලා. ඔයාට මට ආදරේ කරන්න පුළුවන්ද කියලා. එතකොට මට මාත් එක පාටම චර හුස්සේ නැති එක අරක පාට දැක මම මෙහා ගුස මදිද කියලා හිතනවා. සීසන් 2 එකට ලෑස්ති වෙනවා කියලා එනකොට මම දන්නේ නැහැ කතාව මොන වගේ වෙයිද මොන වගේ චරිතත් එක්ක මොන වගේ කතාවක් වෙයිද කියලා. ඉතින් මම දන්නේ ඒක වෙනස්ම දෙයක් වෙයි කියලා විතරයි ඇත්තටම. මම ඒක දැක්කා. ඒක දැක්කම බයි දෙනවා. ඔයාලා විශ්වාස කරනවද මේ වොෂින් මැෂින් එක මට ලැබුණේ ෆෝන් එකෙන් ගේම් එකක් ප්ලේ කරලා කියලා? ඉස්සර මාත් ෆෝන් එකෙන් Facebook ගිහලා කාලේ ඕන තරම් නාස්ති කරලා තියෙනවා. ඉතින් මං ඕගොල්ලන්ටත් කියන්නේ Facebook ගිහිල්ලා අනුන්ගේ උපදූප හොයලා කාලේ නාස්ති කරන්නේ නැතුව මේ වගේ වැඩක් ඇති දෙයකට ඕගොල්ලන්ගේ කාලය යොමු කරා නම් සතිපතා වොෂින් මැෂින් විතරක් නෙවෙයි TV, ෆ්‍රිජ්, අවන් වගේ වටිනා තෑගි ඕගොල්ලන්ට දිනා ගන්නත් පුළුවන්. ගිය සතියේ වැඩිම ප්‍රශ්න ගානකට උත්තර දීලා තමයි මට මේ තෑග්ග ලැබුණේ. ඉතින් බලන්නකෝ හස්බන්ඩ්වත් අපිට අරන් දෙන්න නැති තෑගි තමයි මේ ගේම් එකෙන් ලැබෙන්නේ. ඔබේ දුරකතනෙන් ඔබගේ දුවගේ පුතාගේ දැනුම වර්ධනය කරන ගමන් ලක්ෂ ගණනින් තෑගි දිනන දැනුමයි වාසනාවයි තරගයට අද මේකතු වෙන්න. දැන්ම 23:11 ට කෝල් එකක් ගන්න. මේ විදිහට ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ channel C peak time segment එක. ඉතින් අදත් මම එන්න කිව්වා මගේ show එකට. මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වගේම මමත් ගොඩක් ආදරය කරන තරුවකට එයාගේ ජීවිතය ගැන කලාව ගැන ආදරය ගැන ගොඩක් විස්තර කතා කරන්න ලහිරුණී සල්වතුර. අයබෝන්. අයබෝන්. මොකද වෙන්නේ ඉතින් මේ දවස්වල සතුටින් සැපෙන් ඉන්නවද? ඔව් සතුටින් සැපෙන් ඉන්නවා. මේ දවස්වල ඉතින් අර ටික පහුගිය ටිකේ ගොඩක් busy වෙලා හිටියා. දැන් නම් ඉතින් පොඩ්ඩක් ඒච්චර බිසි නෑ ඉතින් සතුටයි සපයි එක්ක මේ විදි ජනප්‍රියත්වයක් එකතු වෙලා තියෙනවා මම හිතන්නේ ගොඩක් ඉක්මනින් ජනප්‍රිය වුණු ගොඩක් ආදරණීය චරිතයක් මම හිතනවා ඉදිරියේදීත් ඒ ආදරණීය බව හැමම තියෙවි කියලා ඉතින් ලහිරුණි මම කැමති මුලින්ම ඔයාගෙන් දැනගන්න ඔයා ගැන දැන් අපි ගොඩක් දේවල් දැනගත්ත පහුගිය දවස්වල මේ පාටිකල්ස් ටීවී ප්‍රෝග්‍රෑම්ස් මේ හැම දෙයකම ගොඩක් දේවල් දැනගත්ත හැබැයි අපි කතා කළේ නෑ ගොඩක් තැන්වල ඔයාගේ ආදරණීය පවුල ගැන මං කැමති ඔයාගේ අම්මා තාත්තා නංගිලා දෙන්නෙක් ඉන්නවා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න මුලින්ම මගේ පවුලේ අම්මයි තාත්තයි මමයි නංගිලා දෙන්නයි ඉතින් අපි ඇත්තටම අර පවුලක් විදිහට ගොඩක් අර යාළුවෝ වගේ ගොඩක් වෙලාවට ඉන්නේ ඔක්කොමල් අපි ඔක්කොමල් හරිම එකමුතුයි ඒ කියන්නේ රණ්ඩු වෙන වෙලාවල් තියෙනවා නංගිලත් එක්ක ඒ වුණාට අර චුටි නංගි ගොඩක් බාලයි නේ නවුරු ඔව් එයා මට වැඩි අවුරුදු 13ක් බාලයි එයා චූටි වුණාට එයාත් එක තමයි මං ගොඩක්ම ළඟ ඉතින් අපි අම්මලා තම්මයි තාත්තයි අපි තුන්දෙනාටම යාළුවෝ දෙන්නෙක් වගේ අපි ඕනම දෙයක් කතා කරන ඕන දෙයක් කියනවා අපේ තීරණ වලට හැම වෙලේම උදව් කරන අපේ පිටිපස්සෙන් ඉන්නවා ඉතින් ඒ වගේ හැරිම ආදරණීය පවුලක් මට ඉන්නවා දැන් ලහිරුණී කලාවට එනවා කිව්වහම කලා ක්ෂේත්‍රයට එනවා කිව්වහම අම්මා මොකද්ද හැමතිස්සෙම කියන්නේ එයා මට කියන්නේ මොනවා කරත් ඔයා මොන දේ කළත් පරිස්සමින් ඔයාගේ තන දැනගෙන ඔයා කරන්නේ මොනවද කියන එක ඔයා කවුද කියන එක දැනගෙන මතක තියාගෙන කරන්න කියලා. ඒ වෙලෙම නිහතමානී වෙලා ඉන්න කියලා. channel එකට ආවම මම ඒක තමයි කියන්නේ කියලා මට ඇහුණා නිහතමානී වෙන්න හැමතිස්සෙම නිහතමානී වෙලා ඉන්නවා කියලා. ඉන්න කියලා උපදෙස් ගොඩක් දෙනවා. ඒ නිසාමයි මම ඇහුවේ බොහොම ආදරණීය චරිතයක් ලහිරුණිත් වගේම ලහිරුණිගේ අම්මත් ඒකයි මම ඒක ඇහුවේ. ඉතින් ලහිරුණි පාසල කොහෙද? මම මුලින් ඉගෙන ගත්තේ පහවස්තරට යනකම් ගොඩගම සුභාර්ති මහවිද්‍යාලයේ ඊට පස්සේ ඉගෙන ගත්තේ දේබාලිකා මොකද මම ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා දේබාලිකා ගියා ශිෂ්‍යත්වයට තිබුණු ලකුණු ගන්න මතකද 169ක් තිබුණා මට තිබ්බ 162ක් හරි ඉතින් ලහිරුණී මුලින්ම කතා කරමු දැන් ලහිරුණීව අපි අඳුනගන්නේ පොදු කියන ටෙලි නාට්‍ය හරහා මම හිතන්නේ මිනි සීරීස් එකක් එපිසෝඩ්ස් 10යි තිබුණේ පොඩි කාලයකින් මම හිතන්නේ එක එපිසෝඩ් එකක් යන මම හිතන්නේ ට්‍රේලර්ස් යන ගද්දිම ලහිරුණී ලංකාවේ ජනප්‍රිය තරුවක් වෙලා ඉවරයි ලහිරුණී රන්දික සහ අපේ මනෝජ තුන්දෙනාම කොහොමද පොදු ටෙලි නාට්‍යයක් එකතු වෙන්නේ මම පොදු ටෙලි ඩ්‍රාමා එකකට එකතුනේ ඇත්තමගේ යාළුවෙක් නිසා කැම්පස් එකේ එයා සුදේෂ් අයව දෙරණේ වැඩ කරන සුදේෂ් අයව අඳුරනවා ඉතින් එයාට ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගර්ල්ස් හොයනවා කොහොම මෙයාමගේ ෆොටෝස් ටිකක් යවලා තිබ්බා ඉතින් ඊට පස්සේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ගිහිල්ලා ශාම් තමයි ඉතින් මාව සිලෙක්ට් කරගත්තේ අපේ ශර්මිලා ධර්මරාසා ඔව් මුලින්ම ටෙලි නාට්‍යයට ඔබව තෝරගත්තා කිව්වහම ප්‍රධාන චරිතය නිලු කියන චරිතයට මොකද හිතුනේ? ඇත්තටම මම හිතුවේ නැහැ. ඒ කියන්නේ මම ස්ක්‍රීන් ටෙස්ට් ගියාට මම හිතුවේ නැහැ මාව සිලෙක්ට් වෙයි කියලා. ඉතින් මම ඒක එච්චර අර මම ලොකු හෝප්ස් තියාගෙන හිටියේ නැහැ ඒ ගැන. ඉතින්
හදිස්සිය මම හිතපු නැති වෙලාවක කතා කරලා කිව්වම ඇත්තටම මට ඒක ලොකු සර්ප්‍රයිස් එකක් වුණා ඒ වගේම මට හිතා ගන්න බැරි වුණා ඉතින් මට ගොඩක් සතුටු හිතුණා දැන් මට දැනගන්න ලැබුණා ඔයාව දැන් සිලෙක්ට් කරගෙන මුලින්ම රන්දිකව හම්බෙච්ච අවස්ථාව ගැන මට පොඩි විස්තර ටිකක් ලැබුණා රන්දිකව කලින් හම්බ වෙලා තිබ්බේ නැහැ නෑ නෑ රන්දික ගාවට අපේ ශාම් ඔයාව එක්කන් ගිහිල්ලා කියනවා මෙයාට තමයි ඔයාට ආදරේ කරන්න තියෙන්නේ කියලා නෑ එයා මගෙන් අහනවා රන්දිකව පෙන්නලා මොකද ස්ක්‍රීන් මේ පොඩි අපේ ටුගෙන් ගාන අපේ ඉන්ට්‍රොඩියුස් කරලා දෙන එකක් තිබුණා එතකොට මම යනකොට රන්දික ඇවිල්ලා ඒ වාඩිලා හිටියා දැන් අතුල්ලට එනවත් එක්කම ශාම් මාව මට රන්දිකව පෙන්නලා හුවා ඔයාට මට ආදරේ කරන්න පුළුවන් කියලා එතකොට මට මාත් එක පාටම මටත් නිකන් මේ अनकंफर्टेबल क्या अरे इंक पार्ट मेम पिमल मे पे आंध्रेट आदर के पुला मन दर अंदा रत्ना थिंग लहिर रंदिक दिन पोड कोट वैड दक्षता එයාගේ හයිට් එක එයාට ඇත්තටම ගැලපෙනවා. එයා ගොඩක් උස වුණා නම් මං හිතන්නේ ඔච්චර ඇට්‍රැක්ටිව් වෙයි කියලා. මොකද හිතුනේ මුලින්ම ටෙලිනාට්‍ය ෂූටින් කරද්දි මං තමසට ආදරේ මෝඩියේ කියලා කියද්දි. ඒක මෙහෙම ඒක ඒ වෙලාවේ මම කියන්නේ අපි ඒක රියර්සල් කරලා තිබෙත් නැහැ. අපි දෙන්න ඇත්තට මේක අර එක පාටම තමයි යාගෙන් එක ආවේ. මොකද ස්ක්‍රිප්ට් එකේ ලියවලා තිබුණේ තමුසි කියන වචන නෙමෙයි මම ඔයා කියලා වචන. ඉතින් ඒක පාටම තමුසි කියන එක නිකන් එයාගේ අර ඇඟෙන් මෙන්න ඇඟෙන් ආවා වගේ. ඉතින් ඒකට ඇත්තටම මම ඒ අර ඒ බැලුවාම අපි ටෙලි ඩ්‍රාම එක බැලුවාම ඒ කැමරා එකට පේන ඒකම තමයි මට ඇත්තටම තිබුණේ. ඊට පස්සේ රන්දික ළඟට ගිහින් කියනවා මේකගේ සර කියලා. ඔය ඔක්කොම ප්‍රෝග්‍රෑම්ස් වලදී නේද? මම බලලා පොඩ්ඩක් ක්ලාස් තුල ආවේ අද දැන් ලහිරිනේ නොකියවම් පොඩ්ඩක් ක්ලාස් කරලා ඉන්න ඕනේ. ඔව් ඒ මොකද මම එයාගෙන් මොකද එයා හැම සර දාලා කෑ ගහලා හැම නපුරු කෙනෙක් නෙමෙයි. හැරිම ලවින්, හැරිම කෑරින්, හැරිම නිකන් හරි හොඳයි. ඉතින් එක පාට මෙයා හැම සද්දෙන් කෑ ගහ මොකද මුළු කැම්පස් එකක් يعني ඒ වටේ හිටපු ඔක්කොම ලා ගැසිලා ගෑගේ සද්දෙට මමත් එච්චර සද්දකින් එම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. आदर मोड़े क्या मत आदर क्यूए मट एवन दे हर द නියමයි මම ගොඩක් ආස කරන ආදරය කරන දවසක් ඒක ඔය වෙලේ කිව්වේ නැතුණට ඔයා හිතන දේ වුණත් මම හිතන්නේ ඒක හිතට කාවැදෙනවා කියලා thank you ලහිරුනි දැන් හැම දෙයකම හොඳ නරක දෙපැත්තක් තියෙනවා ඒකත් පිළිගන්න ඕනේ ලහිරුනිට ගොඩක් හොඳ ප්‍රතිචාර වගේම පොදු ටෙලිනාට්‍ය ඇතුලේ යම් කිසි චෝදනාවක් එල්ලුණා නේද ඩබින් පැත්තෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔව් මම කැමතියි දැන් අපි කතා කරා ඒක අහු නිසා ඒ ගැන මුලින්ම කතා කරන්න මෙහෙමයි මේක මගේ ෆස්ට් ටෙලි ඩ්‍රාමා එක්ස්පීරියන්ස් එක තමයි ඩබ් කරත් ෆස්ට් ටයිම් ඉතින් එතකොට මුලින්ම කරනකොට ඒ කියන්නේ අනිත් එක මගේ වොයිස් එක වෙනස් පොඩි ඇත්තටම ක්‍රැක් එකක් තියෙනවා පොඩි එකක් තියෙනවා ඉතින් එතකොට ඒක ඉතින් හැමෝම කියන්නේ අනිත් එක ඇහෙනකොට කොහොමත් වෙනස් ඒ කියන්නේ අපි රෙකෝඩ් එකක් රෙකෝඩින් එකක් කරලා ඒක වෙනම ඇහෙනකොට එතන වෙනසක් වෙනවා
එතකොට ඒක හැමෝම හොඳ විදිහට ගත්තේ නැහැ මුලදී ඉතින් ඒ වුණාට මම හිතන්නේ පස්සේ ඒකට කට්ටිය පුරුදු වුණා ඒ වගේම මම ඩබින් කියන දේ ගැන පොඩ්ඩක් මුලින් එක පාටම ගිහිල්ලා අර කලාට වැඩිය පස්සේ ආදී මම පොඩ්ඩක් ස්ටඩි කරලා ඒක ගැන දැනගෙන වොයිස් කොහොමද කන්ට්‍රෝලින් බැලන්සින් ඒ ගැන පොඩ්ඩක් බලලා තමයි ඊට පස්සේ කළේ ඉතින් මම හිතන්නේ අන්තිම එපිසෝඩ්ස් වෙද්දී ඒක ගොඩක් දුරට හරි ගින් තිබුණා සහ මම දැක්ක දෙයක් තමයි දැන් මමත් කතාවේ ප්‍රේක්ෂකයෙක් විදිහට මටත් ඒ දේ මුලින් දැනුණාට දැන් ලහිරණියව හම්බෙලා මේ විදිහට කතා කරද්දී ඒ වොයිස් එක ඒ විදිහටම තමයි තියෙන්නේ. එතන වෙනසක් නැහැ. මං හිතන්නේ ඒක තමයි තියෙන සාර්ථකත්වය සහ තාත්වික බව කියලා මම විශ්වාස කරනවා. ඔව් මං අර වෙන කෙනෙක් විදිහට ඒ කියන්නේ මම කෙනෙක්ව අනුකරණය කළා මේගොල්ලෝ ඩබ් කරන්න මෙහෙමයි මමත් ඒ විදිහට ඩබ් කරනවා කියලා කටහඬ වෙනස් කළා නම් ඉතින් එතකොට එතන මම නෙමෙයි මේක වෙනස් නැති. ශාම්ට ඇතරම ඕනේ මගේ විදිහමයි. එයාමට කිව්වෙත් ඔයා ඔයගේ විදිහට කරන්න ප්‍රශ්න නැහැ කවුරු මොනවා කිව්වත් කියලා. ඉතින් ඒක නිසා තමයි ඒක ඒ විදිහට පළවෙනි එපිසෝඩ් එකේ අවුට්කම් එක ආවේ. හරි අපි කතා කරමු ආදරණීය යාළුවා. කෞෂි. ඇබේ. කෞෂි කියනකොට වඩා මගේ තමයි ඇබේ රිල්ලි කිව්වම ගොඩක් ඒක නිකන් ක්ලෝස් ගතියක් තියෙනවා. ඇයි සෙට් එකේදී ඇබේ හැමතිස්සෙම වට ගහනවා කියන්නේ? එයා මා ඒ කියන්නේ මෙහෙමයි. ඉතින් එයා ඒ කියන්නේ යාළුකමට කරන වැඩක් මට විතරක් නෙමෙයි. මේ තේ නන්දික සෑහෙන ගුටි කෑවා. දැන් මං මනෝජට කෝල් කරා මේ අද රිල්ලි අපේ නිලු වෙනවා කිව්වම මං ඇහුවා මොනවද මේ ෂෝ එකේ කියන්න පුළුවන් මොන හරි දෙයක් තියනවද මෙයාගෙන පොඩි අපි බයිට් එකක් දෙමු කියලා. මොකුත් ඒ වෙලාවේ මතක් වෙන්නේ නැහැ කිව්වා. කියපු වචනෙත් එක්ක කියනවා නම් අපේ කෞෂි ඕකිට පොඩ්ඩක් මොංගල් කියලා කිව්වා. මොනවද කරපු මොංගල් වැඩ සෙට් එකේදී? ඒ වගේ ලොකුවට මොංගල් වැඩ කිය අපි දෙන්න ගැත උනන්දේ පිස්සුවට තමයි කරගෙන ඉන්නේ. මොකද කෞෂි කියන්නේ මේ මනෝජ අර එක තැනක එක විදිහකට ඉන්නේ නැහැ වාඩි වෙලා. හැබැයි මම එහෙම වැඩි දඟලන්න කරන්න කැමති නෑ. ඉතින් වෙලාවකට ඇවිල්ලා ඇදිනවා, වදිනවා, යන් කියනවා, කරදරේ වෙලාවකට වෙලාවකට මම බයිනවා. ඒක පොඩ පැත්තකින් වාඩිලා ඉන්න කෝණේ කියලා. මේ ඉතින් ඒ වගේම තමයි ඉතින්. ඒ වගේ දේවල් තමයි. සහ මනෝජගෙන් ලොකු සහයක් හම්බුණා මම හිතන්නේ චරිතය කරගෙන යන්න. ඔව් අනිවාර්යයෙන්. ගොඩක් වෙලාවට මුල් එපිසෝඩ්ස් මනෝජ වටා නිලු ගෙතුනේ. ඔව්. ඒකනත් අපි කතා කරමු. මනෝජගේ දක්ෂතාවයේ හැකියාව ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තටම එයා ගොඩක් දක්ෂයි. ඇත්තටම මම කියන්න ඕනේ එයා සෑහෙන දක්ෂයි. එයා එයාගේ කැරැක්ටර් එකට උපරිම සාධාරණයක් කළා. ඒක හැමෝම ආදරේ වැළඳගත්තා. ඉතින් ආදරේ වැළඳගත්තේ ඇත්තටම එයා ඒක ලස්සනට කරපු නිසා. ඒ කියන්නේ එයා රඟපානවාද කියලා හොයන්න බැරි වෙන ගානට එයා ලස්සනට ඒක කළා. මොකද මේ ප්‍රධාන චරිතයක් නෙමෙයි උප ප්‍රධාන චරිතයක්. ඔව් නේ. ප්‍රධාන චරිතයක් තමයි. කතාවේ ප්‍රධාන චරිත තුනයි. එතකොට එයා එක ප්‍රධාන චරිතයක්. ඉතින් එයාත් එක්ක කරපු එක ඇත්තටම මට ලේ කියන්නේ එයාගේ ලොකු සපෝට් එකක් හම්බුණා මුල් ඇත්තටම ඔයාගේ පළවෙනි එපිසෝඩ් එක දෙක තිබුණේ මගේයි මනෝජගේයි විතරයි. ඉතින් ඒ ටික කරගන්න ඇත්තටම මට එයාගේ ලොකු සපෝට් එකක් හම්බුණා. සහ රන්දිකගෙන් මම දැනගත්ත විදිහට දෙබස් කීමේදී පවා ලහිරුණීට රන්දිකගෙන් ලොකු සපෝට් එකක් හම්බලා තියෙනවා. ඔව් මොකද අපි දෙන්නට ගොඩක් අර ලව්ලි ලව්ලි කියන්නේ රොමෑන්ටික් සීන්ස් ගොඩක් තිබුණා. ඒ වගේම අපි දෙන්නගේ මගේ මේක ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් එතකොට මට පොඩ්ඩක් අමුතුයි අලුත් මම මේක වැඩේට. ඉතින් එතකොට රන්දිකගෙන් ඇත්තටම මට ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙන්නේ රන්දිකගේ මගේ ඇක්චුවල් අපි දෙන්නා කෙමිස්ට්‍රි එක හොඳයි නැචරල් හරියට එහෙම කියලා. ඒ එකට ප්‍රධානම හේතුව රන්දික. එයාගෙන් හම්බෙච්ච සපෝට් එක. එයාමට ඒක එයාමව ගයිඩ් කරපු විදිය. එයා දැන් මොන හරි කියනොත් දැන් එයාගේ ඩයලොග් එකට පස්සේ මගේ ඩයලොග් එකන ඔයා මෙහෙම කියන්න මේ විදියට ඉන්න ගමන්. එතකොට ඒක හරිම ලේසි වුණා මට. එයාත් එක්ක නිකන් රඟපානවටත් වැඩිය නිකන් ඇත්ත ජීවිතේ කතා බහ කරන විදියට ලස්සනට ඒක කෙරුණා. ඉතින් ඒක නිසා තමයි ඒක මිනිස්සු ආදරෙන් වැළඳගත්තේ. ඉතින් මට ඒක ගැන සතුටුයි. අපිටත් සතුටුයි මේ වගේ කෙමිස්ට්‍රි එකක් ඒ වගේ කපල් එකක් අපේ ටෙලි නාට්‍ය කලාවට එකතු වීම ගැන. දැන් ආදි ගැන කතා කරේ. හැබැයි හැබැයි ජීවිතේත් ආදි කෙනෙක් ඉන්නවා. ලහිරු. ඔව්. ආදරණීය සැමියා. සැමියාගෙන් ලැබිච්ච සහයෝගය කොහොමද මං දැනගත්ත විදිහට මුලින් එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. ඔව්. රංගනීට එකතු වෙනකොට හැබැයි මේ වෙද්දි හැම කටයුත්තකටම ගොඩක් සහාය වෙන සැමියෙක් වෙලා තියෙනවා ලහිරු. ඔව්. අපි ලහිරු ගැන කතා කරමු. එයා ශ්‍රී ලංකන් එයාලයින්ස් ෆ්ලයින්. ඉතින් එතකොට මුලදීම එයා වැඩි කැමැත්තක් දැක්වෙන්නේ නැහැ. මොකද මම ඉගෙන ගත්ත ෆීල්ඩ් එකට සම්පූර්ණ වෙනස්. මගේ ටාගට් එක
තිබුණේ ස්ටඩීස් වලින් ඉස්සරහට යන එක මේන්ලි තිබ්බේ. ඉතින් එයා බය වුණේ මම ඒකෙන් ගැලවිලා මේකට සම්පූර්ණයෙන් මේක මගේ ප්‍රොෆෙෂන් එක කරගනී කියලා. ඉතින් ඊට පස්සේ මම ඉතින් එයාත් එක්ක කතා කළා. මම පැහැදිලි කළා කොහොමද මම නිකන් මට මේක හම්බෙච්ච ලොකු chance එකක්. හැමෝටම හම්බෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒකෙන් මම ප්‍රයෝජන ගන්න නැතුව ඉන්නවා නම් ඒක අපරාධයක්. ඉතින් ඒක තේරුම් අරගෙන ඊට පස්සේ ඉතින් අපි දෙන්න එක කතා කරගත්තා. ඉතින් මමගේ ස්ටඩීස් මගේ ඒ පැත්තම අතාරින්නේ නැහැ කියලා එයාට ප්‍රොමිස් කළා. ඉතින් දැන් එයාට සපෝට් කරනවා. ඒ කියන්නේ සපෝට් කරගෙන ඉන්නවා. එතකොට ලහිරුනි පොඩි කාලේ ආසාව තිබ්බෙත් රංගන ශිල්පිනියක් වෙන්නද කොහමද? නෑ මට චූටි කාලේ ඕනලා තිබ්බේ ආස්ත්‍ර කෙනෙක් වෙන්න. ඉතින් මම ඒක සැබෑ කරගත්තා හීනෙත්. ඉතින් ඊට පස්සේ ඒක අයියර ඩොක්ටර් කෙනෙක් වෙන හීනේ මාස 3ක් ඒ ලෙවල් කරන අවශ්‍ය හීනේ. ඒ චූටිව කාලේ ගොඩේ චූටි කාලේ ඩොක්ටර් අර අම්මලත් ඔක්කොල කියලා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. මට ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේ මගේ තිබ්බ ආසාව ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඉතින් මගේ රිසල්ට්ස් ඔක්කොමත් එක්ක මට ඒ හිනට යන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා ඕලර්ස් වලින් පස්සේ. ඒ වුණාට මම ඒලර්ස් කරන්න ගත්තට පස්සේ මට ඇත්තටම අනිත් ෆිසික්ස් කෙමිස්ට්‍රි එච්චරම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි මට බයෝ ගොඩක් එකතු වුණා. මොකද මම පාඩම් කරන්න කම්මැලි ටිකක්. ඉතින් මාස 3ක් විතර යනකොට මට ලොකු ගොඩක් එකතු වුණා. මට ඒක කරගන්න බැරි වෙයි කියලා මට ඉතින් හිතුවා හොඳ මම හිතන තරම් ප්‍රතිඵලයකට යන්න මට බැරි වෙයි කියලා. ඉතින් ඒක නිසා තමයි මම කොමර්ස් වලට මාරුනේ. ඉතින් එතන ඉඳන් ඊට පස්සේ මගේ තිබ්බ හිනේ එහෙස් ටික නේ. දැනුම් තේරුම් තිබ්බ කාලේ ඉඳලා ඒ කියන්නේ සාමාන්‍ය අර අවුරුදු 16 17 ඒ වයසේ ඉඳලා මට ඕන්ලයින් තිබ්බේ හවුස් ටිකෙනෙක් වෙන්න. ඒක කරගත්තා කොහොම හරි. හැබැයි අවුරුදු දෙකකින් නවතිනවා. ඔව් මම අවුරුදු දෙකක් try කළා. ඊට පස්සේ මගේ degree එකේ final years මට complete කරගන්න ඕන වෙලා තිබුණා. ඒක නිසා මට දෙකම එකට කරගන්න අමාරුයි. මම අර ඔක්කොම ගොඩක් එකතු කරගෙන වැඩ ගොඩක් busy වෙලා කරන්න කැමති මිනිහෙක් නෙමෙයි. ඒකට මගේ life එක මට miss වෙනවනේ. ඉතින් ඒක නිසා තමයි මම අයින් වුණේ. මේක කරලා ආපහු join වෙනවා හරි නැත්නම් ඒ field එකෙන් job එකක් කරනවා හරි කියලා හිතාගෙන. ඉතින් දැන් මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මම හිතන්නේ ආයි ශ්‍රී ලංකන් එයාලයින්ස් මට join වෙන්න පුළුවන් වෙයිද කියලා doubt එකක් තියෙනවා. අවස්ථාවක් ලැබුණොත් ආයෙත් එයා හොස්ටස් කෙනෙක් විදිහට වැඩ කරන්න සහ රංගන ශිල්පිනියක් විදිහට ඔයාලට හොඳ ස්ක්‍රිප්ට්ස් ඉදිරියේදී ලැබුණොත් දෙකෙන් මොන වෘතියක් තෝරගන්නේ? මං හිතන්නේ ගුවන් සේකාවක් විදිහට එයාස්ට කෙනෙක් විදිහට ඉන්නවා නම් රංගපානගත කරගෙන යන්න පුළුවන්. I think මං හැබැයි තෝරගන්නේ ගුවන් සේවිකාවක ආසස් කෙනෙක්. මං මේ ජොබ් එකට ගොඩක් ආසයි. ආසයි ආදරේ. ඔව් ගොඩක් ආදරේ. සහ සමියත් කැමති. කැමති. එයාත් ඒ ෆීල් එකනේ. හරි. ඉතින් අපි ආයතෙමු පොදු ටෙලිනාට්‍ය පැත්තට. පොදු ටෙලිනාට්‍ය කොටස් 10 එනි තිබ්බේ. කොටස් 10න් අවසන් වෙද්දී අපිට ලොකු බලාපොරොත්තුවක් දුන්නා පොදු සීසන් 2 ගැන. මොකුත් නැද්ද අදහසක් ඒ ගැන? ඇත්තටම මට ඒ ගැන හිම කියන්න තරම් ලොකු අයිඩියා එකක් නැහැ. මම දන්නවා මේ දවස්වල සීසන් 2 එකට ලෑස්ති වෙනවා කියලා. ඒනට මම දන්නේ නැහැ කතාව මොන වගේ වෙයිද, මොන වගේ චරිතات එක්ක මොන වගේ කතාවක් වෙයිද කියලා. ඉතින් මම දන්නේ ඒක වෙනස්ම දෙයක් වෙයි කියලා විතරයි ඇත්තටම. ඔව්. දැන් ලහිරුනි අපි කතා කරමු අර NSBM අවුරුදු කුමාරිය වෙලා කමර්ෂල්ස් එහෙම කරන්න ලැබිලා මේ ෆීල්ඩ් එකට එන්න පාර කැපුණු විදිහ. හිමයි මම NSBM එකේ අවුරුදු කුමාරි සෙකන්ඩ් ප්ලේස් ආවේ. ඊට පස්සේ තමයි ජයංග අක්කා කතා කළේ මට නේච සීක්‍රට් ඇට් එකකට කමර්ෂල් එකකට. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ හැබැයි ජයංග අක්කා මට පළවෙනි දවසම කිව්වා නංගියෝ මේ ෆීල් එකකින් ඉස්සරහට යනවා මට හොඳ අනාගතයක් තියෙනවා දක්ෂයි කියලා. එයා තමයි මට පළවෙනි වතාවට එහෙම හොඳ කමෙන්ට් එකක් දුන්නේ රංගනේ සම්බන්ධයෙන්. ඉතින් අක්කියට thank you එකට මට ඊපෙරදත් හම්බුණා වෙන වැඩකට. ඉතින් ඊට පස්සේ දිගටම කමර්ෂල්ස් කරා. මොකද මට මගේ ස්ටඩීස් එක මට ෆුල් ටයිම් වෙන දෙයක් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. කමර්ෂල් එක දවසයි උපරිම දෙකයි. ඉතින් කමර්ෂල්ස් කළා. ඊට පස්සේ ඉතින් මං කිව්වතගේ මගේ යාළුවා නිසා තමයි ටෙලි ඩ්‍රාමා ෆීල්ඩ් එකට එන්න හම්බුනේ. එහෙම නැත්නම් ඇත්තටම මං ඒක අර හොයාගෙන ගිහිල්ලා ගත්ත chance එකක් නෙමෙයි. ඔව් ඇත්තටම මොකද මම හිතාගෙන හිටියේ මම ඉගෙන ගත්ත දේෙන් කරන්න හරි ශ්‍රී ලංකන් හරි ආයි ජොයින් වෙනවා කියලා ඇත්තටම. ඔව් දැන් පොදු ටෙලිනාට්‍යයත් එක්ක ගත්තාම ආදිත් එක්කයි නිලුත් එක්කයි සම්බන්ධ වුණු තවත් දෙයක් තමයි ඔය ඇස් කතා කරනවා ගීතය තේමා ගීතය. මම දැක්ක බොහොම ලස්සන මේ පෝස්ට් එකක් හැදිලා තියෙනවා Facebook එකේ. මේක දැක්කම මම ඒක දැක්කා. ඒක දැක්කම බය හිතෙනවා. ඔව් මුලින්ම බය හිතෙනවා.
හැබැයි මේ වැරද්දකුත් නෑ කරලා තියෙනවා නේද? ඇස් වලට කතා කරන්න බෑ. මම ඕක දෙක තව එකක් දැක්කෝ මේ ඇස් කතා කරන හැම කෙනා ඊට පස්සේ එතකොට කට කියලා අර මොකක් හරි ගේම් එකක මොකක් හරි ෆුට්බෝල් හරි මොනවා හරි නෑ මේ ක්‍රිකට් ක්‍රිකට් එකක් දැව වාර මෙහෙම මෙහෙම ඉන්නේ කෙනාගේ ෆොටෝ එකක් දාලා තිබුණා. මේ ලස්සන funny post එකකුත් හැදලා තිබ්බා. ඉතින් ජනප්‍රියත් එක්ක මේක නවත්තන්න බෑ නේද? මොකද හිතන්නේ මේ වගේ post හැදෙන්න තරම් ජනප්‍රියත්වයට පත් වෙච්ච එක ගැන? මට ඇත්තටම සතුටුයි මෙහෙම හොඳ ඒවා තියෙනවා නරක දේවල් තියෙනවා. ඉතින් මේ ෆීල්ඩ් එකේ ඉන්නකොට ඉතින් ඒක දෙකම එක විදිහට ගන්න එක තමයි හොඳ වැඩේ. දෙකින් එකක්වත් ඕනවට වැඩිය ගැන හිතන්න. හිතන්න හොඳ නැහැ. හොඳ පැත්ත ගැන වැඩිය හිතුවත් කරදරයි නරක පැත්ත ගැන වැඩිය හිතුවත් කරදරයි. එතකොට පොදු ටෙලිනාට්‍යයේදී අපේ ලහරුණීට හම්බ වෙනවා ප්‍රවීණයෝ පිරිසකුත්. රසාදරි පීරිස්, ගයනි ගිසන්තිකා වගේ ප්‍රවීණයින්. මං දන්න විදිහට ගයනි ගිසන්තිකාගේ බිහේවිය එකත් එක්ක ගොඩක් ලහිරුණී සමීපයි. මොනවද ඔවුන්ගෙන් ලැබිච්ච සහයෝගය? මොනවද ගත්තේ ඒ දවස් ටිකට ඔයාගේ? ඇත්තට ගොඩක් දේවල් ගොඩක් දේවල් කියලා දුන්නේ කියන්නේ මගේ කැරක්ටර් එක බිල්ඩ් අප් කරගන්න මට හරිය ලේසි වුණා. කියන්නේ අර මම අලුත් මම මේ ෆීඩ් එකට දන්නේ නැහැ කියලා අර කොයි වෙලේකවත් අර ඒක මට දැනෙන්න දුන්නේ නැහැ. සාමාන්යයෙන් මම නිකන් හරියට මේ ෆීඩ් එකේ අවුරුදු 10 15ක් ඉන්නා වගේ තමයි මාතිකේ වෙලා කතා කරන්නේ. ඉතින් ඒක මට හරිය ලොකු දෙයක්. මොකද පළවෙනි දවස්වල මට හරියම අර ඒගොල්ලන් ඒගොල්ලෝ මම ටීවී එකේ විතරයි දැකලා තියෙන්නේ ලංකාවේ ලොකු ලංකා ප්‍රවීණ නළු නිළියෝ. ඉතින් එයාලව දැක්කම මට හරිම අර නිකන් මම හෙසිටේටඩ් ගිහලා කතා කරන්න උනත් ඒ වුණාට ඒක නැතුව ළඟට අරගෙන හරිම ආදරෙන් සේරම දේවල් කියලා දීලා හරිම ලේසියෙන් මට ඒක කරගන්න ඉතින් හම්බුනේ එයාලා හින්දා තමයි ඇත්තටම. ඔව් දැන් මම පොඩි අභියෝගයක් දුන්නා. මම දන්නවා ලහිරුණී සින්දු කියන්න ආසයි කියලා. මට සින්දු කියන්න බෑ. ඒුණා සින්දු කියන්න ආසයිනේ. මං කැමති ඔය ඇස් කතා කරනවා සින්දුව පොඩි කොටසක් ගායනා කරන්න. අනේ මට සින්දු කියන්න බෑ. මට ඇත්තටම සින්දු කියන්න බෑ. මගේ වොයිස් එකේ අර වොයිස් මං සින්දු කියනවා නම් ඒක පොඩක් ට්‍රේන් කරලා හරියට කියන්න ඕනේ කියනනම් ආලේ කිව්වොත් ඒ සින්දුවේ තියෙන ලස්සන නැති. හරි කමක් නෑ කැමත්තක්. ඉතින් ගොඩක් ස්තුතියි ලහිරුණි බොහොම ඉක්මනින් අපේ පීක් ටයිම් සෙග්මන්ට් එකේ කාලය ගත වීගෙන ගියා. මොකද හිතන්නේ අපේ පීක් ටයිම් සෙග්මන්ට් එක ගැන? මම හිතනවා ඕපන් කෙනෙක්ට කතා කරන්න පුළුවන් දේවල් දැනගන්න පුළුවන් විදහසේ ඔන්ඩක් ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් හොඳ වැඩසටහනක් කියලා නේද? මිනිස්සු ඔක්කොම බලන කටේ එන්ජොයි කරයි කියලා. අනිවාර්යෙන්ම. ඉතින් බොහොම ස්තුතියි. ගොඩක් වැඩ තියෙනවා. දැන් ඉදිරියේදී මම හිතනවා තවත් වැඩ ගොඩකට ආරාධනා ලැබිලා ඇති. ඒ දේවල් ගැනත් අපි කතා කරමු වැඩසටහන ඉවර කරන කලින්. තව වැඩ වගේකට ආරාධනා ලැබුණා. ඉතින් මේ දවස්වල මම ස්ක්‍රිප්ට් රීඩින් පොඩ්ඩක් කරනවා ඒව. ඉතින් ඉදිරියට මම හිතනවා ඔයගලන්ට මාව තව නිර්මාණ වලින් දකින්න හම්බෙයි කියලා. බලමු. අනිවාර්යයෙන්ම මම ප්‍රාර්ථනා කරනවා නිර්මාණ ගොඩක් ලැබිලා ලංකාවේ තවත් ඉදිරියට එන්න ජනප්‍රිය වෙන්න දක්ෂතම රංගන ශිල්පිනිය වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි චනසි පීක් ටයිම් සෙග්මන්ට් එකත් එක්ක එකතු වුණාට. Thank you so much මාව මේ සෙග්මන්ට් එකට මට ඉන්වයිට් කරලා මට මේ වගේ chance එකක් හදලා දුන්නට. ඉතින් බලන් ඉන්න ඔයාලට කියන්නේ තවත් සුපිරිතරු ගොඩක් ඉන්නවා පීක් ටයිම් සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙන්න. ආදරයෙන් අපි එකතු කරගන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉතින් ආරාධනා කරනවා දිගටම channel C බලන්න කියලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. Thank you. Okay. ඔයාලා විශ්වාස කරනවද මේ වොෂින් මැෂින් එක මට ලැබුණේ ෆෝන් එකෙන් ගේම් එකක් ප්ලේ කරලා කියලා? ඉස්සර මාත් ෆෝන් එකෙන් Facebook ගිහලා කාලේ ඕන තරම් නාස්ති කරලා තියෙනවා. ඉතින් මං ඕගොල්ලොන්ටත් කියන්නේ Facebook ගිහිල්ලා අනුන්ගේ උපදූප හොයලා කාලි නාස්ති කරන්නේ නැතුව මේ වගේ වැඩක් ඇති දෙයකට ඕගොල්ලන්ගේ කාලය යොමු කරා නම් සතිපතා වොෂින් මැෂින් විතරක් නෙවෙයි TV, ෆ්‍රිජ්, අවන් වගේ වටිනා තෑගි ඕගොල්ලන්ට දිනා ගන්නත් පුළුවන්. ගිය සතියේ වැඩිම ප්‍රශ්න ගානකට උත්තර දීලා තමයි මට මේ තෑග්ග ලැබුණේ. ඉතින් බලන්නකෝ හස්බන්ඩ්වත් අපිට අරන් දෙන්න නැති තෑගි තමයි මේ ගේම් එකෙන් ලැබෙන්නේ. ඔබේ දුරකතනෙන් ඔබගේ දුවගේ පුතාගේ දැනුම වර්ධනය කරන ගමන් ලක්ෂ ගණනින් දෑගි දිනන දැනුමයි වාසනාවයි තරඟයට අද මේකතු වෙන්න. දැන්ම 23:11ට කෝල් එකක් ගන්න.